කොයි දන්නේ ඈ කොයි දන්නේ ඈ අනේ ඈ මේ ඉන්න බෑ ඔයාට ඔව් ඔව් කැලේට යන්න ඕනේ ආ අසක රිංග ගන්න යන්නේ දැන් බය ඇරිලා තේරෙවනි රික්ෂි මෙහෙන් බල රික්ෂි මං ඉන්න තැන තමයි එන්නේ තීරිනවත් දන්නේ අරින් තීරිනකොට දැන් ඔයි ආයෙත් තව මල් ළඟට ආයෙත් තියලා බලමු ඕ මියා තමයි පුතේ ඈයා ඒ අත ගන්න බලන්න අනේ කව් යේ යදේ 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 අයියේ යේ යදේ යේ යදේ පුතේ බලන්නකො හරිම අහිංසකයි. අපි ඉතින් ගිහින් වෙලාවට පැටලලා හිටපු දෙලෙන් ගලවගෙන ආවේ. දැන් ඕම ඉල්පත්තට ඇරයි යන්න ඕන. ඌ ශන්සන් යන්න යන්න. යන්න. පිබිඩා පිබිඩා. අනේ ලේ මෙතන. ඔව් තුවාල වෙලා තිබ්බ පුතේ බෙහෙත් දාලා තියෙන්නේ. ඒත් ලේනවානේ. නෑ. ලේ බින් ලේ නවර. නෑ නෑ චුට්ටක් තුවාල වෙලා තිබ්බ මම බෙහෙත් දැම්මා. මේ මල් ළඟටම එන්නේ. ශාරි කීතා. අල්ලගන්න. අනේ අල්ලගන්න යනවානේ. මේ වයිනේ වත්තේ අපිට ඔහම ඉන්න තිබ්බන. අපේ වත්තේ. වත්තේ අල්ලගන්න. වත්තේ යනවානේ. නේ 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 යන්නේ එහෙම තමයි. හිලයිද? හිලෑ නෑ ඉතින්. මට යන්නේ ඔය. නැක්කනේ දෙයට අනුතරක් වෙනකොට ටක් ගාලා එයා ඔළුව හරි ගන්න සයිනිට අලුත් නේ යා අනේ තාත්තේ පවල එනවා බෙහෙත් දාලා තියෙන්නේ ලේ නෑ එයාට ඒ සෙල්ලම් කරන්න හොඳයි කියලා ඒකයි. ඒ හිතන්නේ බොරු එකේ කියලා නේද? ඈ? හොඳයි නේද පුතේ? අපි හෙටවි. කියලා නෑ නේද කලි? නෑ. මල්ලන්න එපා. ආ දෙක නේද? එයා එහෙම තමයි හැංගෙන්නේ. නැත්තනි හැංගුණා. කිසි කරදරයක් නෑ නේද? ඒ බයට අපි දැන් මෙයාව විල්පත්තුර ගිහිල්ලා නිදහස් කරලා ඉන්න ඈ අපිට තියාගන්න බෑනේ මේ සත්තු හෙට නිදහස් කරමු නේද ඔයගොල්ලන්ට පෙන්වන්න දැකලා නැති ඉඳන් මම මේ ගෙදරට අරන් ආයෙ පෙන්වන්න හරි දැන් ඔහොම මේ යනවා තාත්තා අරගෙන ඈ බයිසිකල ඔව් දුකයිද නිදහස් කරන්න ඕනේ පුතේ මේ සත්තු පරිසරේ ඉන්න ඕනේ ඔය දැකලා නැහැ නේද? ඒ හින්දා මම පෙන්වන්න ඉක්කගෙන ආවේ. සඳුරු තත් දෙන්න කිව්වා. බලන්න. එතුලින් අසට අත දාන්න එපා. එයා හිර කරගන්න. මොකද්ද? ඒ කකුල. මොනේ? අසට අත දාන්න එපා. අත හිර වෙයි ඈ. එයා හිර කරගන්න වලිගි. මම මේ මුඩින් අත ගන්න. හෙට නිදාස් කරමු නේද? නෑ නෑ දැම්මම ඇරගෙනවා. බයිසිකලේ? ඔව් දැම්මම ඇරගෙනවා. බය වෙලා ඉන්නේ. ඉතින් සිදෙන්නේ. ගහනවා. ඔව්. තාත්තාම කරා සිදෙනවද? නෑ. මේ තුවාලද මේ අස්සෙ තියන්නේ? ඔව්. ඔය කරපතුව කඩගෙන සිබ්බන. එපා පව්. නේද? ඒවා ගලවන්න බෑ. තුවාල වෙනවනේ. ඔය ආයගේ ආරක්ෂාවට තියෙන යාගේ ආරක්ෂක පද්ධතිය තමයි මේ කරපතු කියලා කියන්නේ. මේ කරපතු ඉඳ තමයි මෙයා ආරක්ෂා වෙන්නේ අනිත් සත්තුන්ගේ කාටවත් හානි කරන්න බෑනේ මේ නිසා සිනිඳු නෑ නේද මේ මිහිමාලත ගානකොට එකක් සිනිඳු ගතියක් තියෙන ඒනට මේ පැත්තට මේව හයියයි අපි නේ පුතේ කොහොමද කපනකොට කැපෙන්නේ නැව නේද නෑ 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 මේව බොහොම ශක්තිමත් මොකක්ද තත්ෙන් ගන්න ආරක්ෂා වෙලේ නියගේ ලොම් තියෙනා මේ චියුටි කෙඳි තියෙනා මේ
ඒ පඬිම ගලවන්න ඉපා ගලවන්න ස්වභාවික පරිසරයෙම තමයි ජීවත් වෙන්න ඕනේ. මොකද වේයෝ මේ කුඹුව වගේ සත්තුනේ ආහාරයට ගන්නෙ. මොකද අර කුඹුල වගේ දඩයක් කරන්නේ නැද්ද? නෑ නෑ. කිසිම සතෙක් ගන්නෙ නෑ. නෑ නෑ. මාංශ භක්ෂකයි වුණාට අර ලොකු සත්තු ආහාරයට ගන්න පොඩි පොඩි කරස්. එයා මෙයාට හපල කන්න දත් නෑ. මෙයා කරන්නේ දිවෙන්. මම දිව දික් කරාන් පස්සේ ඒකේ දිවේ තියෙන අර ජෙල් වලට සත්තුන් ඇල වෙනවා. එයා තේම්ම මේවා ගිල දානවා. ඒකයි කරන්නේ. මොන මුඟු තීරු සමාන නෑ නේද? ගිනි දාලා අමුයෙන්ම පුච්චලා තමයි මස් කන්නේ. ඒ තරම් මහා කුරිරු ක්‍රම පාවිච්චි කරන මේ මේගොල්ලෝ මේ මස් කන අය. මේ හර දැන් අර මේ මේ සර්පෙන් ගෙනවා වගේ මේවා කාලෙකට ගැලවෙනවා මේවා. සමහර වෙලාවට ගැලවෙනවා. ඒුණාට මේව නැවත නැවත වර්ධිනවා. ගැවෙනවා ගැලවෙනවා කියන්නේ මේවා ෂේ වෙනවා. අග කොටස් ඊට පස්සේ නැවත නැවත ඒවායි වර්ධිනවා. මේ ආරක්ෂාවට තියෙනවා තමයි. තාත්තේ වේ. පොතුපොතු සම්පූර්ණ ගැලවිලා ආයෙන එකක් නැහැ. මේවා හරියට අපේ නියපොතු වගේ තමයි. වර්ධිනේ වෙනවා. ඒ අර ගෙවෙන කොටස් ගෙවෙනවා නැවත ඒවා වර්ධිනේ වෙනවා. පොඩි පෙරපාසේ ළමයින්ට දැකලා නේ පෙන්නන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ පෙට්ටි ඉන්නේ කවුද කියලා? කවුද ඉන්නේ? නෑයා නෙවෙයි ඈයා නේද? ඔයගොල්ලෝ මේ ඈයා කියන සතා දැකලා තියෙනවද අස්තියකට කලින්? කොහෙවත් දැකලා නෑ නේද? පොතේ දැකලා. හෝඩි පොතේ ඉන්නා නේද? එහෙනම් ඔන්න ඒ ඈයා අද ඔයාලට අස්තියකට ඇත්තටම දැක ගන්න මම පෙන්නනවා. මේ සතා මේ ටිකක් දුරකින් මං අරන් ආවේ දැලක පැටලිලා ඉඳලා. තේනව නේද? බලන්න. හරිම අපූරු බොහොම අහිංසක සතෙක්. බලන්න එයා මෙහෙම ගුලි වෙලා ඉන්නේ. අනිත් එක මේ සතා මේ ගොඩක් රැට තමයි එළියට එන්නේ. එයා ආහාරයට ගන්න මොනවද? ගේයෝ. කවුද? ගේයෝ ආහාරයට ගන්න. එතකොට මේගොල්ලෝ මේ දැන් මෙයා නම් දැලක පැටින්ලා හිටියේ. මාමා ගිහින් එයාව බේරගෙන මේ විල්පත්තුවට ගිහින් නිදාස් කරන්න යන ගමන් තමයි ඕගොල්ලෝ මතක් කළා මම ඕගොල්ලන්ට පෙන්නන්න මේ අරගෙන ආවේ. ආදරේ කියන්නේ. ඔයගොල්ලෝ මේ සත්තුන්ට
තේරුණාද? මේ සතාගෙන් අපිට කොයිම වෙලාවකවත් හානියක් වෙන්න මෙයා වේයෝ ආහාරයට ගන්නෙ ගල් ගුහාවල් ඇතුලේ දෙනහාරගෙන තමයි මෙයා ජීවත් වෙන්නේ. ඉතින් අපේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල හැටියට තමයි ওই දැල් වලින්ම පැටලිලා අනතුරටපත් වෙන්නේ. මේගොල්ලෝ මේ සමහර චරක මිනිස්සු මේගොල්ලන්ට මදු අටවල මේගොල්ලන්ව ආහාරය කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. වන්දවිගෙන යෑමේ තර්ජෙන්ට ලක් වෙලා ඉන්න රතු දත්ත පුතේ ඉන්න සුවිශේෂ සතෙක් කියලා. තේරුණා නේද? ඔයගොල්ලෝ මේ වගේ සතෙක් දැක්කොත් එහෙම අම්මා තාත්තා දැනුවත් කරන්න පුරුදු වෙන්න ඕන. කොයිම වෙලාවකත් ඒ සත්තු අල්ලන්න කරන්න යන්න එපා. ඔන්න බලන්න මෙයා යන්නේ බොහොම පොඩු කෑට වලින් ගහන්න. ඔන්න බලන්න කිමිත් තිබ්බාම ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මෙයා බොහොම නිහිත යන්නේ ඔය. ඔයාලා මොකක් කරන්නේ ඔහොම මින් බලන්නක යවිදින හැටි. ඔයගොල්ලෝ ළඟතාවට කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ඔහොම ඉන්න. ඔහොම ඉන්න හපන්නේ. ඔහොම ඉන්න බය වෙන්න එපා. අපි යාළට ආදරේ නම් එයාලත් ආදරේ නේද මම. ඒකනේ. බලන්නකෝ ළමයින්ව හන්දරගෙන ඉතින් ළමයින්ට හරි ආදරේ. කලබලයක් නැහැනේ. අන්න අගිත කියනවා නේද? එයා හැංගෙන්න බලන්නේ. ඉතින් එයාට මේ අනතුරක් දැනුණාම මොකද කරන්නේ? මෙන්න මේ වගේ හැකරල්ෙක් වගේ ඔළුව හංගගෙන මෙන්න මෙහෙම ගුලි ගහනවා. එතකොට වෙන සත්ත්වෙක්ගෙන් මෙයාට අනතුරක් කරන්න බෑ. අනතුරක් වෙන්නේ නෑ. මෙන්න මේ තද කොරපොතු වලින් තමයි මෙයාගේ මේ ජීවිතේට ආරක්ෂාව ලැබෙන්නේ. ඔයගොල්ලෝ ඉත්තෑව දැකලා තියෙනවා නේද? ආ ඉත්තෑ වගේ කටු තියෙනවානේ. ඒ කටු වලින් තමයි ඒ සතාට ආරක්ෂාව දෙන්නේ. එතකොට මේ සතාගෙත් මෙන්න මේ කොරපොතු වලින් තමයි මේ සතාට ආරක්ෂාව දෙන්නේ. බලන්නකෝ. මෙයාට දත් නැහැ. දිවෙන් තමයි මෙයා වේයන්ව ගිල දාන්නේ. බෙනේ ඇතුළට ගිහිල්ලා දිව දික් කරනකොට දිවේ තියෙන මැලියන් වලට වේයෝ ඇලවෙනවා. ඒකල තමයි එයාගේ දිවේ තියෙනවා. ඔව් ඒකල තමයි එයා ඒ සත්තු ටික ගිල දාන්නේ. මෙයාගේ මේ ඉස්සරහා අත්වල තියෙනවා දිග නියපොතු. ඒ නියපොතු වලින් තමයි මෙයාට වෙන හරන්න උදව් වෙන්නේ. තේරුණා නේද? ඉතින් බලන්න කොච්චර අපූර්ව සතෙක්ද දැකලා නැහනේ කවදාවත් නේද? මොකද නම් පුතේ? මෙයාගේ නම් මොකද්ද? ඈයා. කන්නේ මොනොන්ද? වේයා. වේයා. ඈයා මොනොන්ද කන්නේ? වේයා. අම්මා තමා කන්නේ ඈ. ඉන්නේ කොහෙද? ආ බෙන ඇතුලේ ගුහා ඇතුලේ නේද මාමේ බෙන හාරගෙන නේද ඉන්නේ? ඔව් ගල් ගුහාවල් ඇතුලේ තමයි බෙන හාරගෙන ඉන්නේ. ආයි බෙනයක් එහෙම දැක්කහම හිමීට බලන්න ඇයෙක් හිමීට බෙන ඇතුලට අත දාන්න හිම නැතුව පරීක්ෂා කරලා බලන්න මේ වගේ සත්තු ඒ ඇතුලේ රිංගගෙන ඉන්නවද කියලා. දැක්කොත් එහෙම මොකද කරන්න හිටියෝ? බය වෙන්න නැතුව. ඒ කරලා බය වෙන්න නැතුව ඉඳලා සත්තු හොයාගන්න ඊළඟට වැදගත්ම දේ මොකද්ද? මේ සතා බිත්තරද දාන්නේ පැටවුද දාන්නේ? බිත්තර. නෑ පුතේ මෙයා පැටව දාන්නේ. කිරිබී හැදෙන ක්ෂීරපායි සතෙක්. ඔයාලා අම්මගෙන් කිරි බොනවා වගේ කිරිබීලා හැදෙන්නේ මෙයා. කිරිබීලා හැදෙන්නේ. කිරි දෙනවා පැටවුන්ට. ඉතින් හරිම ආදරණීය සතෙක්. ඉතින් පැටව දාලා ඉවරලා මෙන්න මෙහෙම ඇඟ වකුටු කරගෙන ඒ තුල තමයි සතා පැටවව හඳවගෙන ආරක්ෂා කරගන්නේ. කොළ උඩේම හිටියොත් හොයන්නත් අමාරු වෙයි නේද මාමේ? කොළ ගොඩක් වගේ. කොළ ගොඩක් වගේ. ඔන්න දැන් චිත්‍රේ මඳිනකොට ඉත්තෑව බලාගන්න. මේම කොරපොතු කරපොතු. ඔයගොල්ලෝ අත ගහලා බලන්න මෙයාගේ අඟ. අඟ අත ගහලා බලන්න මේ කොරපොතු. ඔය හයියද? හයියද බලන්න. මාළු නියලේ නැම මේ හයියයි මේ. ගොඩාක් හයියයි ආගේ කොරපොතුනේ. ඒ නිසා තමයි යාට ආරක්ෂාව ලැබෙන්නේ. හසල් පුතා ඈතුලෙන් එන්න. හැමෝම අල්ලලා බලන්න. පිට අල්ලලා බලන්න. හසල් ඇල්ලුවේ නෑනේ. ආ ලෝසිත් අල්ලන්න. අන්න net minangi. ආයි. ඔව් බය වෙලා. අන්න මේ උත්තයි හරි නේද? ඔක්කොම ඇල්ලුවා නේද? එනවා මාමා. ඒ සතාව ගිහිල්ලා නිදහස් කරනවා.
හැමෝටම ස්තුතියි බලාගෙන හිටියට ඊට පස්සේ දැන් ඔන්න ඔයාලට ජීවිත කාලෙට මතක තියෙයි අපි ඇයෙක් දැකලා තියෙනව අල්ලලා තියෙනවා කියලා මතක ගෑවත් ගොඩක් අය දැකලා තියෙන හොඩි පොතින් විතරයි නේද ඔයගොල්ලන්ට මේක මොදම අත්දැකීම මම නම් දැකලා තියෙනවා ඒ වුණාට මේ පළවෙනි අවස්ථාව මේ වගේ සැත්තේ නිදහස් කරගත්තා ඔය තුවාල වෙලා තිබ්බ තුවාලට බෙහෙත් දාලා තියෙනවා දැලට කැපෙනවනේ වාසනාවන්ත මේ වගේ සතු දැක ගන්න පුළුවන් ඈත ඉන්න අයට තමයි අවස්ථාව ලැබෙන්නේ නැත්තේ හරි එහෙනම් මම මේ සතාව අරගෙන යනවා පුතාල සතුන්ට ආදරේ කරන්න ඕනේ කිසිම සතෙකුට හිංසා කරන්න පුරුදු වෙන්න එපා සත්තුන්ට ආදරය කරන මිසක් සත්තුන්ට හිංසා කරන්නේ නැහැ කවුරුවත් එහෙම හිටියෝ සම්පත් මාමා අය සත්තු ගේනවාද අපිට බලන්න අදලමයිට පෙන්නන්න මම ආයෙමත් සත්තු අරගෙන එනවා ඔයා මේ කැමරාවෙන් බලන් ඉන්න අපේ අය සත්තුන්ට කරදර කරනවාද කියලා සත්තුන්ට කරදර කරන අය මම බලනවා ඈ මේක සත්තුන්ට කරදර කරන්න එපා මම පස්සේ මේ දැලක පැටලෙනවද? දැලක පැටලෙයි. යකෝනම් පැටලලා තිබුණා. ආරණෝනේ මේ වගේ. ඔව් ඉතින් බානෝ කිසිම මේ අනතුරුදායක ස්වභාවයක් නැති සතෙක් නේද? මෙයා වගේ මේ අර එතන එක විතරයි. විතරයි. දැන් මේ මේ හොඳට දැන් මේ මේ ටිකට මේ හීලා වුණා. ඒකයි මෙහෙම නැත්තම් ඉන්නේ නැහැ. ඔව් අප්පා. දැක ගන්නත් නැහැ නේද? නෑ දුර්ලභයි. ඔව්. මෙයා දැලි පැටලා ඉන්නකොට දෙතුන් දෙනෙක් ඇවිල්ලා මේ මෙයා කරලා ගිහිල්ලා විසිට් එකක් දාලා මේ මස් කරන්න ඒ ගෙදර ඊට පස්සේ ගෑනු කෙනා මට කතා කරා ඉක්මනට ඇවිත් අර යන්න කියලා මෙයා මේ ගෑනු සතෙක් මම මේ පිරිමි සතෙක් කියලා හිතුවේ මොකද මේ පෙවුන් නෑ දැන් තමයි මට හරියටම මේ පෙවුනි ගෑනු සතෙක් කියලා මම බලන්නේ යාගේ තනපුඩුත් තියෙනවා මම මෙච්චර ලඟට හරියට පිරිමි සතෙක් කියලා මේ දිග ඇරුන්නේ නැහැ ඔච්චර වෙලා නේද තාම ලපටි වයසේ ලපටි තරුණ දැන් මේ කාලේ මේගොල්ලොත් එක්ක එකතු වෙන්න පුළුවන් පිරිමි සතුන්ට
සමහරලාට මේ නිකන් ලෙන්ගත ස්වභාවය තියෙන ගෑන්සතෙක් ඉඳ වෙන්නේ නැතිනේ. බලන්නකො හරි මපෝරුයි. ආයි කවද මෙහෙම කබල්ලෑවෙක් එක්ක ඉන්නද? ඔව් අප්පා. දැන් මේ හීලයි. හීලයි වෙලා දැන් මේ මේ දඟලන්නේ. ඔහොම ඉන්නේ නැත්තම්. බඩේ එහෙම කහද්ද කීතියි. ඔව්. හරි කැමති ඉතින් අර මේ ස්පර්ශ කරනවා. ඔව්. දැන් ලොකු වෙනවනේ මෙයා. දැන්ටත් කිලෝ 3ක් විතර වගේ වර තියෙනවා. වර තියෙනවා. කද කියන්නේ ගන්න වගේ අපුණත් නේ අර ගන්න ඉතින් නරන් තමයි බලන්නේ. ඔව්. ආයි සමාවක් නැහැ ඉතින් මේ මේ වගේ සත්තු හොයනම පිරිසක් ඉන්නවනේ වෙන මස් කන්න. ඉත්තෑව් ඉත්තෑව්. ඊළඟට උගුඩු කලවැද්ද මොගටි පවා දැන් කනවා. කනවා. තව ඉස්සරහට ඉතින් ওই කට්ටිය හුරු නම් පස්සේ කබර ගොයිත් එක කයි දැන් සමහර රටවල නම් කබර ආහාරයට ගන්නවා. ගන්නවා. ලංකාවේ ඉතින් අර තියෙන පිළිකුලත් එක්ක. ඔව්. ගත්තේ නැතුනානේ. ඔව් ඉතින් නේද ඒක හදා ගන්න පුළුවන් ඉතින් මූණ චුට්ටි නේද චුට්ටි මේගොල්ලන්ට දත් එමත් නැහැ නේ කටේ දත් නැහැ නේ නෑ නේ දත් නැහැ මේගොල්ල දිවෙන් තමයි මේ ආහාර ගන්න ඒ කියන්නේ දිව දිගු කරපුවාම දිවේ අර ජෙල් එකට ඇල වෙනවා වේ ඔව් ඔව් ඒගොල්ල එමෙ ඊට පස්සේ කටට අරගෙන ගිල දාන එක තමයි කරන්නේ ගැටි ලෝනේ ගොඩක් කලට සත්තුන් අල්ලන ස්පර්ශය හරි වැදගත්. ඒගොල්ලන්ට ඒක තේරෙනවා. ඔව්. දැන් මම මෙයාව මේ ලොකු වෙලාවක් නෑ දැන් පැය දෙකක් විතර ඇති. ඔව්. ඒ වුණාට දැන් අර නිතර දැන් කීපවතාවක් අතර ගත්තා. ඉතින් එයාට දැන් මං ගැන මේ විශ්වාසය ගොඩ නැගිලා තියෙන එකයි මෙහෙම නැත්තම් ඔහොම ඉන්නේ නෑ. මං හැංගිලාම නෙන්නේ. මුලින් අල්ලනකොට මේක මේ අර හැකරල්ල වගේ ඇතිලා හිටි. එතනෝ. උඩ තමයි ඉතින් කොරපොතු නිසාම තමයි මේ සතාට මේ ස්වභාවිකව ආරක්ෂාව ලැබෙන්නේ ගැන සතු තමයි මේ ඔව් එහෙම සද්දිකුත් දානවා ඔව් ඒ පිම්බිනා යාට කලබල වුණාම එහෙම සද්දයක් දානවා ඒකලා ටක් ගාලා නැගෙනවා ඔව් හිර කර ගන්නවා දැන් අත නම් තාම හිර කරගෙන නෑ ඊට පස්සේ ඔය කකුල් එහෙම ඇතුළට යනවා ඒක කකුල් දැන් ඇතුළේනේ තියෙන්නේ ඉස්සරහා අත් දෙක කොහොමත් ඇතුළට ගන්නවා පිටිපස්ස අත් දෙකත් මේ මේ කකුල් දෙකත් එහෙමම තියලා මේ වලිගෙන් තමයි ඉක්මනට ටක් ගාලා තද කරගන්න ඒක ලොක් එකක් වගේ තමයි. අය දිග අරගන්නේ නැහැ. නෑ ගන්න පුළුවන්. ඒ තද කරන් හිටියේ නෑ. දැන් මුලින්ම තද කරගෙන හිටියා. දැන් එහෙම නෑ. දැන් ටිකක් අවුව සැර ඇති. ඔව්. මේ පුදුම අහිංසක සතෙක්. මං හිතන්නේ මේ සාමාන්‍ය සත්ත්ව ලෝකයේදී ඉන්න මේ අහිංසකම සතා වෙන්නේ. ඔව්. ඒ කියන්නේ මිනිසුන්ට මොනම ආකාරයකින්වත් හානියක් කරන්නේ නැහැ. වගාවකට හානි කරනවා කියලාද? එහෙම නැත්නම් මේ සතා පහුරු ගාලා හපලා කනවා කියලාද? එහෙමත් නැහැ. දැන් වෙන සතෙක් නම් එහෙම වගාවකට හරි හානි කරනවා කියන්න පුළුවන්. මේගොල්ලෝ එහෙමත් නැහැ. මේගොල්ලන්ට අර ලොකු ක්‍රියාකාරීත්වයක් නැහැ. එකම දේ තමයි අර පරිසරයට අනුගත වෙනවා වගේ මෙන්න මේ කොරපුතු ආධාර කරගෙන ටක් ගාලා සත්තුන්ගෙන් ආරක්ෂා වෙනවා. ඉසහංගගෙන. මේත් ඉතින් මේ කකුලක් හරි මේ හරියෙන් හපාගත්තොත් නේද? මෙතන ලොකු තුවාලයක් වෙන ඉඳලා ඒ තුවාලය ආසාදෙන වෙලාව මැරෙනවා. දැන් හීලා වෙලා ඉන්නේ. මම අනු පැය දෙකයි තුනයි ගත වුණේ. දැන් ඩයිනෝසර් යුගයේ සතෙක්.
ඒ තමයි උපරිම වේගය. මේ විදිහට මේ garden එකෙම ඉඳ තියෙනවා නම් නියමයි නේ බල්ලෝ ඉන්න නිසා තමයි ගැටලු අයි මෙහෙ හලෝ මේ ඌරු කටවු දෙන්නේ ගෙදර කහදපු හා හා අරන් ඇවිල්ලා මෙහෙ ටික දවස් තියලා තිබ්බනේ හා මේ වල් එහෙම අර හද ඔක්කොම හාරනවා හාරනවා ඇහැරිලා හාරවා දෙයක් දෙන්නේ නේ නෑ නෑ කඩල් ලෑවෙත් දෙන්නද කඩල් ලෑවෙ සදා ගන්න ගෙදර අරගෙන ගියා අපි පොඩි දෙන්නට පෙන්නන්න ඉන ගම පෙරපාසලට පෙන්න ළමයිට පෙන්නවා එහෙම ඉන්නවද අතේ ඔව් අල්ල ඔව් රිදෙන්නේ නැද්ද ඇලුවා නෑ ඉතින් බය නැතුව අල්ලන්න ඕන නැත්තම් බිම වැටෙනවනේ ආ ඔව් නිය පොත් ඉතින් වදිනා ඒක ලොකුට හානියක් වෙන්නේ හා ආරගෙන යනවා එතුලට ඈ දැන් ඔව් බිම මේ නිකන් පොළොවද තියෙන්නේ ඔව් ඔඩ ඇහැ ගහගෙන ඉන්නේ වෙයි එකතරක් දාන්නේ නැතුව දවස් දෙකකට පස්සේ පරණ පස් දාලා තියෙනවා සාරලා ගැත්තේ ආ දවස් දෙකක් වගේ ඉන්න කොට ඉතින් යයි ඒ වගේ හරනවා මෙයා දැන් කොහොම අපි පැයකින් විතර යවන්න පුළුවන් එන්න තාලේ තියෙන බලන්න මම අල්ලන් මම අල්ලගන්න පිටි අත ඇතුලට ඇඟිල්ල ගහ ගන්න නැතුව ආන්නේ ඔය නෑ නිකන් කොට එක හරහට ඔළුව හංගගෙන ඉන්නේ. ඔළුව වෙනන්නේ. එයා අම්මා මි. ආගෙ ඉතින් තව දඩ ගන්න එක වැඩි හිතන්න එපා. ලොක්කොට යන්න. කපි කපි කපි. හරි හරි. ගන්න ගන්න නේද? අනේ. වතුර ටිකක් තියලා තියමු. යකින් යන්න ඉඩ නැහැ. නෑ යකින් යන්න බෑ බැරි නේ මේක නේ. අර පිපිනේ තියෙනවනේ. තරුණ වයස ඔරඩි ලොකු නැද්ද හැදෙනවා අඩි තුනක් විතර වගේ වර්ධනය වෙනවා කූඩුවට දැම්ම
අපි නැගිලා එන්න. හරි හොඳයි. ඔව් කියන්න. ඔව් ඔව්.